යුුවන් ඔබ එකතුවී සිටින්නේ විෂන් ඩියස් ශ්‍රී lanංකා යු නාලිව සමකින්. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මහුණ දෙන අපේ නංගිල මල්ලිලා වෙනුවෙන් ෆිෂන්ඩියස් ශ්‍රී ලංකාවන අප හිතුවා විද්‍යාව විශේෂ අනුමාන ප්‍රශ්න හිපයක් ඔබත් සමග සාකච්ඡා කරන්න. එහිද අපි හිතුවා විශේෂයෙන්ම බහුවරණ ප්‍රශ්න ඔබත් එක්ක සාකච්චා කරමින් විභාගයට එන්න පුළුවන් විශේෂිත අනුමාන බහුවරණ, වි ඉඩිය ්‍ර ලංකා තුලින් වීඩියෝ මාලාාවක් කොස්සේ ගෙනෙන් යනු අදදින්නේ අප එහි පළමු පියවර ලෙස බහුවරණ දහයක් සාකච්චා කරනවා එම බහුවරණ දහයම ජීවවිද්‍යාව බහුවරණ වෙනවා. ඇනු අද මේ පළවෙනි වීඩියෝ තුළින් අපි අලුත්ම බහුවරණ දහයක් සාකච්ඡා කරනව මේවා පසුගිය පාස්පේපස් කරද්‍ය අපට හමුවෙලා නැහැ මේවා බොහෝ දුරට දෙදහස් විසියක මාර්තුමාසය ලියන විභහගයට බොහෝ විට එන්න පුළුව ම බහවරන නිර්මාණය කරල තියන්නේ ඌූ අධ්‍යාපන අමාර්ත්‍යංශය විසින් එනිසාම රජයේමගින් සාධපු ප්‍රශ්න පත්තරයක් විදියටට බහවරණ විදියටට පට සලකා බලන්න පුළුවන්. එයනු අධදින අප බහුවරණ දහයක් සාකච්ඡා කරනවා අප පිවිසමු පලවෙනි බහවරණයේ දෙසට. දිවිපද නාම කරණේ මුල්වරට ඇඉදිරිපත් කළ විද්‍යාඥාාවන්නේ එතකොට මේක ගැපෙන බිලිතුරම මුලීමම සධහන් කරන්නම්. ජීව විශේෂයකට විද්‍යාත්මක නාමයක් මුලින් ඉදිරිපත් කරපු විද්‍යාඥ තමයි කැරෝලස් ලිනේස් කියෙන විද්‍යාඥය ඔහු කිසිම් ජීවි විශේෂයක් හඳුනාගත්තම් පස්සේ ඒ ජීව විශේෂයට ලෝකේම පිළිගන්නා වූ විද්‍යාත්මක නාමයක් ලබා දුන්නා ඒ ප්‍රධාන වශෙන් නම් දෙකකින් සමන්විත වන නිසා ඒ දිවිපද නාමකරණය ලෙස හඳුන් වෙනවා ඇනුව දිවිපද නාමකරණය ලෝකට හඳන්වා දුන්නේ කැරෝලස් ලිනේස් එකට උත්තර යංක එක බලමු අලුත්ම දෙබන ප්‍රශ්නය හින් අනතුරුව දෙවන බහුවරන ප්‍රශ්නය බැක්ටීරයා වලට උදාහරණයක් වන්නේ කියලා හනෝ ඇතුකට මෙහිදී මම කැමති සඳහන් කරන්න බැක්ටීරයා කියන්නේ සුද්‍ර ජීවියෙක් සුද්‍ර ජීවින් කියන්නේ කවුද තරනිිතනම ගත් කල පීවඇසට නොපෙනෙන එක සයිලයකින් හරි සයිල කිහිපේකින් හරි නිර්මාණය වෙලාතියන ජීවින් සුදුරජීවී කාණ්ඩදීනවා ෙක්ටරියල් ලීර ප්‍රටෝසෝවා ඇල්ගී වයිස විදියට සුදුරජීවී කාණ්ඩ ඉන්න මේ කාණ්ඩය ඇතුළි උදාහර ඕන තරන් ඉන්නවා බැක්ටීරියයා කියෙන කාණ්ඩය ඇළ උදාහරණ ඉන්නවා අපි බලුම් මේක උදාහරණ විමසා බැලුවොත් මේ ප්‍රශ්නය බලන බැක්ටීරියයා වලල්ට බලපන උදාහරණ මේක ප්‍රශ්නය තිීනෙනවා ඊස්ට ඊස්ට් කිව්වමලළමයෝ දැනගන්න ඕන ස්ට කියන දිලීරයා ඊස්ටෝල විද්‍යාත්මක නමේ සැකරෝමයිසිස් එයා දිලීරයා පරිවිියක ගන්න බැහැ දෙවිනි එක ද ඇමී බා ඇමී බ කියන්නේ ඒක සයිලික පොටෝ සෝවාාවක් එයා දිලීරයක් මාන්නේ නෑ නිසා දෙනි උත්තරේ ගන්න බැහැ මේ ප්‍රශ්න හතරෙන උත්තරේ බලන්න හතරෙන උත්තරේ ෙන ලම පරමිසියම් පැරමිසිම් කියන්නෙත් ළමයි පටෝසෝවාවෙක් ඒක සයිලික පොටෝ සෝවාවික් හතරෙන උත්තරය ගන්නත් බැ යනුව මෙම ප්‍රශ්නයට වඩාත් නිවරද උත්තරක් විදර අපට ගන්න පුළුවන් තුන්වන උත්තරේ නීල හරිත ඇල්ගී සැබවින්ම මේ ප්‍රශ්නය පොඩි ආන්දෝලාත්මක ප්‍රශ්නයක් නීල හරි ඇල්ගි කිව්වම ළම යකොළු පටල ගන්න එපාමේ ඇල්ගලා ගැනීම මේ සාකච්ඡා කරන්න බැක්ටීරියාවල එක්තර ප්‍රවේදයක් ඉන්නවා සයනෝ බැක්ටීරියාවන් කියලා ඒගොලන්ට කිනො තවත් නමක් නීල හරිත ඇල්ගීලා කියලා ඒගොලු නිල් පාට ොප පාට හුරු බැක්ටීරයා ශේෂයක් එකකොු බැක්ටේරියාවන් වෙනවා සයනෝ බැක්ටීරිය එවිට දෙවිනි එකට උත්තරේ වන්නේ අංක තුන අංක තුන අනිත් පිළිතුරුත් එක්ක බලර්ති අංක තුන තමයි වඩාත් ගැලපෙන පිළිතුරවෙන්න බැස්ටීරිියාවට උදාහරණයක් වන්නේ කියන පිළිතුර ඉන්න අනතුර අප විමසා බලමු තුන්වන ප්‍රශ්නය මඩු පයිනස්වැනි ශාක අයත්වන කාණ්ඩිය වන්නේ මේ ප්‍රශ්නට පිවිසේීමට මතයේ මම පොඩ්ඩම් මතක් කරන්න ඕගලන්ට ශාක අපට බෙදන්න පුළුවන් වර්ග දෙකකට එතමයි ෂ්පාක සහ සපු්පාක අපුෂ්පෂාක කියනෙ මල් හට ගන්න නැහැ සපුෂ්පෂාක කියන මල් හට ගන්නවා. අෂ්පෂාක වලත් වර්ග දෙකක් තියනවා බීජ හට නොගන්නාසා බීජ හට ගන්නා එක මල් හට ගන්නෙත්න බීජ හටගන්නත් නැහ හැබැයි මල් හට ගන්න නැතිව වුණට බීජ හට ගන්නා කිලතවර්ගයකුත් තිීමගෙන පුෂ්පෂාක වල වර්ග දෙකක් තියෙනවා බීජ හට නොගන්නසා බීජ හට ගන්න මඩු පයිනස් මෙහිදි සාකච්ඡා කොරොත් මඩු පයිනස් කියන්නේ ළමයි මල් හටගන්නේ නැති වුණනාට බීජ හටගන්නා ශාකයක් මේ මඩු හා පයිනස් වල බීජ කෙලිින්ම බාහිර පරිසරයට විියෘත වෙනවා ඒ නිසා මඩු පයිනස් වගේ ශාකෝල බීජවලට අපි විද්‍යාවෙන් කියනවා විවෘත බීජක කියලා ඒවා පුෂ්ප්‍රශාකවලට වැටෙන්නේ මල් හටගන්න නැහැ නමුත් බීජ හටගන්නා ශාක වෙනවා සපුස්්පසාක ගැන කතාකොරොත් සපුෂ්ප්‍රසාාක කියන මල් හටගන්නේවා සපු්ප්‍රසාක හැම එකකම බීජ හටගන්නවා ඒ බීජ පලයක් තුළ තමයි ළමයි තින් එතකො සපුෂ්ප්‍රසාක වල අපි නවා අවුෘත්ථ බීජක කියලත් පලයක් තුළ තිය නිසා අවෘර්ථ බීජක මඩු පයිනස් කැන කතාකොරොත් ඒවත් බීජ හටගන්නවන් නමුත් ඒ බීජ කෙලිම බාහිට පරිසරයට නිධාවරණය වෙලා තිෙන නිසා ඒ අපි සලකනවා විවෘත බීජක කියලා තුනට උත්තරේ දෙදක. අපි බලමු හතරෙන් ප්‍රශ්නය හයිඩ්‍ර මුහුදු මල පත්තෑ පනුව කූඩැල්ලා ගුළු බෙල්ලා සහ බූවල්ලා අයිති වන කාණ්ඩය අනු. තුොළ මේක ඉතා ලේසි ප්‍රශ්නයක් හයිඩරයි මුහදුමලයි විමසා බැලුවොත් ඒගු අයිතිවෙන්නේ සිිලෙන්න්ට රට සිලෙන්ට රටාවන්ට කිනොලමයි තවත් නමක් නිධාරියයා ඒගොු මුහුදි ජීවත්වන්න. පත්තෑ පනුවයි කූඩෙල්ල කතාකොරොත් ඒගොළු අයිතිවෙන්නේ ඇනේ ලිඩාකීන ආත්‍ර ඇනැලිඩා කියන පුෘෂ්ටවංශී කාණ්ඩයට දැ පත්තෑ පනුව කිවවා මොකුළු පටලගන්න එපා පත්තෑ ය කියලා පත්ෑ ඇනමේ මේ පත්තෑ පණුව කියන වෙනම එක්කෙනෙ පත්තෑ පනුව සාගරයේ පත්තුවල ජීවත් වන එකනෙ පත්තෑ පණුවට විද්‍යාවෙන් කියීන අපි විද්‍යාත්මක නාමේ වෙන්නේ නෙරස් ඔහු පණුවාකාර සත්වෙක් පත්තෑ පනවා අයිතිවෙන්නේ ඇනෙ ලිදා ගොළුබෙල්ලා සහ බූවල්ලා දන්නවා එකකළ මොලු ස්කාවූ කොට බලන්න උත්තරය නිඩාරියා ඇන ලඩා සහ මොලුස්කා විදිරි තමයි පිළිතුර එන්න ඕනි පස්වෙනි ප්‍රශ්න යොමු එමු අචලතාපී ජීවින් අයත්වන කාණ්ඩය ළමයි අචලතාපින් කියන්නේ බාහිර පරිසරයේ උෂ්ණත්වය වෙනස් වන විට ජීවයකුගේ දේහහි අභ්‍යන්තරයේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැහි නම් ජීවිීන් අභ්‍යන්තර ෂ්ණත්වේ කිසියම් නියතාගේ පවත්වා ගන්නන්න වනං එවිනි ජීවින්ට අපි කීනවා අචලතාපින් එක බහිට පරිසරේ උෂ්නත්වය වැඩි වුනත් අඩුනත් ජීවයාගේ අබ්‍යාන්තර ෘෂ්ණත්වය කිසිම් නිෂිත අගේක පවත්ව ගන්න වනං අචලතා පින් බොහෝවිට ළමයි ශීරපායින් ඒවගේම පක්ෂීන් අචලතා පින් එගොලන්ගේ බාහිට පරිසර උෂ්නාත්ය අඩු වැඩි වුණනත් දේ උෂ්නත්වය නිසිිතා අගේක තියාගෙන න්නො ද උඩධාරණයක් ශී්‍රපායෙක් වන මිනිසගේ දේ අබ්‍යන්තර උෂ්නත්වය තිස් හතයි ඒත් තිස්හතය කියන නතෝ තියාගන්නන් සිල්සසර තිතයි තිසර වඩ වැඩිව හොත්න අඩුවෙන් ොත් නහැ එනම් ාහිර පරිසට උෂ්නත්වය අඩු ඩිවීම මත දේ උෂනත්වය නියතෝ තියා ගන්න වනන් අචරතාප උදාහරණ වෙන්නේ පක්ෂීන් සහ ශීරපායි පක්ෂීන් අපිකි නෝ විද්‍යාවෙන් ආවේශලා ශීරපයින් අපි විද්‍යාවෙන්කි නෝ මැමේලිය එනිසා පහට උත්තරය අංක දෙක මේ බලන් ප්‍රශ්න ඉතාමත් හොද ප්‍රශ්න බලන්න පොල්ල ජී විද්‍යාත්මක නාමේ නිවැරදදිව දැක්වන්නේ අපි කලින් පලින් ප්‍රශ්නය කරත්ත ජීවි්‍යාත් නාමේ ෝකට හඳුන්වා දුන්නේ කරල්ල ලිනයස් එහි ප්‍රධාන නීති වගේයක් තියනෝ. එකත් තමයි ජීවිද්‍යාත්ක නාමේ බලන්න ඕනේ පලවෙනි අකුර කැපිටල් වෙන්න ඕ. ඉතිරි හැම කුරම්ම සිම්පල් වෙන්න ඕන පළමුමකර කැපිටල් ඉතිරි හැමකුරම්ම සිම්පලතින උත්තරේ බල ංකට දෙවිනි එක මුද්‍රණය කරලා තියෙනවනං අනිවාරෙන් ඇලවෙලා තිීන්න ඕොන් ඒකන අකුරු ඉටලික් වලින් දාන්න ඕොන දැන් හැබයි ලමයි මේ හයවිනි ප්‍රශ්නය පොඩි වැරද්දක් තියෙනවා මෙතැන එක උත්තරයකවත් අකුරු ඇලවෙලා නහැ හොද රහගන්න විද්‍යාත්මක නාමය අපි ලියා්ද්‍ය අනිවාරෙන්ම මතක තියාගන්න ඒ ජිවිද්‍යාත්මක නාමයේ මුද්‍රණය කරන වනං අකුරු ඇලවෙලා තිීන්න නොන් අතින් ලීනවනං ඇලවෙලා තිී නොන්න ැහැ මුද්‍රරණය කරනවක් ඇලවෙ තිීන්න ඕොන පළ අක අකුර කැපිටල් ඉතිරි සෑම අකුරු සිම්පල් විය යුතුයි එහෙම අනුව බලන්න උත්තරේ සහ ජීවිද්‍යාත්ම නාමයට යටටින් නිරත් අදින්නත් තෝනි ඔන්න නොව තමා නීති ඒ නීති අනුව බලන්න අපටලිවිනි උත්තර තමයි වඩාත්ම ගැපෙන උත්තරය නමුත් එයත් වැරදි මොක මොකද වෙන්නෝනි ඒ මුද්‍රණය කරන නිසා එක ඇල්ලවෙලා තමයි මුද්‍රණය වීයුත්ත නමුත් අනි තුත්තරත් එක බලද්දිී යම්තා දුළකට නිරරිධ උත්තරය වෙන්නේ හයට එක පළමුකුර කැපිටල් වෙලා ඉතිරි සෑමකුරු සියල්ලම්ම සිම්පල් විය යුතුයි ජීවවිද්‍යාත්මක නාමයට යටින් ඉරක් ඇඩිය යුතුයි. එහෙම තිීන උත්තරේක විදි ර අපට ගන්න පුළුවන් පලවෙනි උත්තරය. හර අපි බලමු හත්වන ප්‍රශ්නය ලංගික ප්‍රචරනය ලක්ෂණයක් නොවන්නේ බලන්න හොදර ප්‍රශ්න කියවන්න නොවන්නේ කෙලහන් අපි දන්න ෝ ලිංගික ප්‍රචනයේදී වෙන්නේ විශම ික ීවි එකන එකතු වෙලයි ගොලඟ ප්‍රේණ ද්‍රක්වය එක එක මිශ්‍ර වෙලා නව ජීවින් බිහිවීමක් එතකන මෙහිදී ජන්මානු හදනෝ අපි දන්නවා ප්‍රධාන වශයෙන් ඉස්ත්‍රීම් හදනවා ඩිම්භකන ජම්මානුඒ වගේම පිරිමින් හදනව ශුක්්‍රාණු කෙන ජන්මානුඒ ජන්මානු හදන්න දායක වන්නේ ඌනන විභාජනය මාතෘ සහ පිතරු කියලා ජීවින් දෙදිනක් දායක වෙනවා නොව තමයි මූලික වශෙන් ලිගි ප්‍රජනය ලක්ෂණ මේැකහන්න නොවන්නේ කියලා පැදිලෝ ේනෝ පළිතුරංක දෙක දෙකේකීමත් ජන්මානු නිපදවීමක් සිදු නොවීම එක වැරදි ජන්මානු සාධනවා පාඩන් කරගන්න සතුන්ගේ ජන්මානු හදන සෛලි විභාජනය වන්නේ ඌනන විභාජනය ඌනන විභාජනය හරි අපි ඉන් අනතුරුව විමසා බලමු අටවිනි ප්‍රශ්නය පටක රෝපනයේදී පාලනය කරගත යුතු තත්ත්වයන් වන්නේ මොකදද ළමයි පටක රෝපණය කියන් පටකර ඕපනය කියන්නේ උචිත ශාකයක්කන් අපි කිසියම් සුදුසු පටකයක් වෙන් කරගෙන පටකයක් වෙන් කරගෙන එය ජීවානු හරණය කරපු මාධ්‍යයක් තුළ ඒ පටකය ගුණනේවීමට සලස්වලා අලුතින් ශාක පැල ලබාගන්නවනන් එකට ගෙන පටකර ෝපනයේ.ඇතුට පටකර ඕපනයේ දී වෙන්න සාකයකින් ගත්ත පටකයක් කිසියම් මාධ්‍යයක් තුළ පෝෂණය සහිත මාධ්‍යයක් තුළ ඒ පටකේට වර්ධනය වෙන්න සලස්වලායි පටකින් ශාක ලබා ගන්න ඒ ලබාගන්න ශාක බොහෝ විට හැම විටම අපි කලින් ගත්ත මාතෘ ශාකයට සර්ව සමයි ඒ මාතෘ ශාකයේ ප්‍රවේනික සංයුතුයට සර්ව සමයක අපි පටකේ ගත්ත ශාකයෙන් තම සර්ව සමය අලුතුන් බිහිවෙන සාාක ඕකනග නො පටකර ඕපනය එතුර පටකර ඕපනේති අපි ප්‍රධාන වශයෙන් ආලෝකයේ සහ උෂ්ණත්වයගෙන සාධක ගැන සලකා බලන්න ඕෝන ඒව පාලනය කර ගත යුතුයි ොකද ආලෝකයේ හා උෂ්ණත්වය ගෙන සාධක වෙනස් වෙද්දී අපි යොදාගන්න මාධ්‍යය එකැන පටක රෝපනයට යොදාගන්නව මාධ්‍ය පෝෂරක පෝෂණ සහිත මාධ්‍ය. ඒ මාධ්‍ය සංගෘතිය වෙනස් වෙන්න පුළුවන්. එනිසා මේක පාලනය කරගත් යුතු සාධකයේ වන්නේ ආලෝකයේ සහ උෂ්ණත්වය. ඉටස අපි බලමු නමමන ප්‍රශ්ණය බලන්න පුෂ්පයක පූමාන්ගේයට අයිති කොටසවන්න. ළමයි අපි දන්නවා පුෂ්පවල තියෙනවා පූමාන්ගේ සහ ජායාන්ගේ පූමාන්ගේ කියැන පිරිමි කොටස් ජායාන්ගේ කියයන් ස්ත්‍රී කොටස් පූමාන්ගේට යිති වෙනවා රේනුව රේනුව ගැ කතාකොරොත් රේනුත් කොටස් දෙකයි හකැන් රේනුවක කොටස් තියනවා ඒ තමයි ළමයි පරාගධානය සහ සූත්‍රිකාව යනුව මේ නමමින් ප්‍රශ්නයහනුව පූමාන්ගේට අයිති කොටස් උත්තරය වට පේ නව පරාගධානය හා සූත්‍රිකාල් විදියට තුළ නමයට උත්තරේ වෙන්නේ අංක එක කියල අපිට ගන්න පුළුවන් ට උත්තරය හතර නමේට උත්තරේ වෙන්නේ පූමාන්ගට යිති කොටස් වෙන්නේ පරාගධානයයි සූත්‍රිකාවයි අපි පොඩ්ඩ සලකාබැලුවෝ පුෂ්පේක මේ පිරිිමි කොටස් වල්ට තම අපිග පූමාන්ගේ පූමාන්ගයට අයිතිවෙන්නේ රේනු රේනුව කොටස් දෙක නයුක්තයි තමයි පරාගධානය සහ සූත්‍රිකාව පුෂ්පයක තිනෙනවා ස්ත්‍රී කොටස් ඒ ස්ත්‍රී කොටස් වලට අපිකිීනවා ජයාන්ගය ජායාන්ගේට අයිතිවෙනවා විශේෂයම පුෂ්පේ කලංකය කීලය ඩිම්භ කෝෂයේ සහ ඩිම්බ එතුළ ජායන්ගේයට ඇහුවොත් හොද රහගන ජයන්ගේයට අයිතිවෙනි කළන්ගේ කීලේ ඩිම්භ කෝෂයසා ඩිම්බ මේ ප්‍රශ්න පාදක වෙන්නේ පූමාන්ගේට අයිතිවෙනි මොනවාද කියලා එතකොට මේ පූමාන්ගේයට අයිතිවෙන්නේ පරාගධානය සහ සූත්‍රිකා බව වටහා ගතයුතුයි හරපි බලමු ඊලක ප්‍රශ්නය පිච්ච යන පුෂ්ප පරාගනයේ දී දක්වන අනුවර්තනය කුමක්ද තමයි දලවශංකිවූත් පරාගනය කියන්නේ පුෂ්පයක පවතින පරාග කලාංකය මත තැම්පත්වීම ඔය ක්‍රියාවලයටට පිකිනො පරාගනී ද මේ ශාක දෙක පරාගනය වඩාත් හොඳින් සාර්ථක කර ගැනීමට දක්වන හැළගැසීමක් තමයි බහිරාවර්තී රේණු පැවතිල තිනු මොනාද ළමයි බහිරාවර්තී රේනු කියන්නේ ඒ කලංකයට ප්‍රතිබුරුදු දිසාවන්ට වන්නට රේනු පිහිටා තිීනවා තුළේ එම අනවර්තනය මගින් එය තාමත් බලපානවා පරාගනයට ඒ රේනු ලංකයට ප්‍රතිරුද්ධෝ පිහිටා තිබීම අපි සලගනෝ බහිරාවර්තීරයෙන් යනෝ දහවෙන එකට පිළිතුරවන්නයංක තුන විදියට අපිට සලකා බලන්න පුළුවන් මේ වගේ ප්‍රශ්න ඉතා හොඳ ප්‍රශ්න මෙවර අපි මේ පලවෙනි ීඩියෝකම් සරලබ බහුවරණ දහයක් කතා කරා සැබවිම මෙම බහුවරණ දහය පාඩැන් කරපුල අමිෙක්ට ලේසි නමුත් ඉන්නනතුරුුවප තව බහුවරණ දහය දහය විදිට බහුවරණ කට්ටල් හිපයක් කතා කරනවා අලුත්ම විදිිය බහුවරණ ජීව විද්‍යාවට පමණක් සීම කරන්නේ නැ අපි අලුත්ම රසානයක විද්‍යාවය වගේමයි අපි බෞතික විද්‍යා ප්‍රශ්න සාකච්ඡා කරනවා යි මෙම බහවරන නිර්මාණය කරලතියනි වුව පලාාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් දේදස් දහනමය වසරේ එකන අධ්‍යාපන අමාත්‍යංශයේ විසින් නිර්මාණය කරපු නිබන්ධනයක් තමයි මම හිරි සාකච්චා කරන්නේ ඉති මේ රජය විසින් නිර්මාණය කරපු ප්‍රශ්නපත්තරයක් එ නිසා රජයේ විසින් හදපු ප්‍රශ්න පත්තරයක් නිසා මේ බොහෝ විට දෙදස් විසිය එක මාර්තතු මස ලියන විවාාගයට එන්න පුළුවන්. බොහෝ විට එන්න පුළුවන් එනිසා අධ්‍යප මූලික වශයෙන් බහුුවරණ දහයක් කතා කරා අපි ඉදිරි වීඩියෝ තුළින් මෙමනිම බහුවරන කිහිපයක් ගැන සාකච්ඡා කරනවා එනම් අදදිනය අප සමුගන්නවා බසීලු දිනාටම ජෑග ග්‍රහණය ප්‍රාර්ථනා කරනවා